2019 ලෝක කුසලාන තරගාවලිය සඳහා මේ වෙනකොට ශ්‍රී ලංකා කණ්ඩායම පිටත් වෙලා තරග වදිමින් සිටින්නේ එංගලන්තයේ තනතිරු වල. ඉතිහාසයේ බැලුවහම 1975 ඉඳලා මේ වෙනකන් ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ඕනෑම ලෝක කුසලාන තරගාවලියක රටක් නියෝජනය කරමින් කණ්ඩායමක ක්‍රීඩකයෙකුට විශාල ලකුණු ප්‍රමාණයකට යන්න හැකියාව ලැබෙනවා කියන්නේ. සරලව කිව්වොත් ලෝක කුසලාන තරගාවලියක ප්‍රතිකාරයකට පිටින් දස්කම් දක්වන්න හැකියාව ලැබෙනවා කියන්නේ. ඒක ක්‍රීඩකෙක් තමන්ගේ ක්‍රීඩා ජීවිතය තුල ලබා ගන්නා දැවැන්ත ජයග්‍රහණයක් විදිහට තමයි අපට සලකන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් අපේ ක්‍රිකට් ලංකා තුලින් මේ වීඩියෝවෙන් ඔබට ඉදිරිපත් කරන්න සූදානම් 1975 න් ආරම්භ වෙලා 2015 දක්වා ලෝක කුසලාන තරගාවලිය ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රතිකරුවන් ඒ තරගාවලිවලදී වැඩිම ලකුණු ලබා ගත්තේ කුමන ආකාරයටද කියලා ඔබට කියන්න සූදානම්. ලොකුස්ලාන් තරගාවලිය මුලින්ම ආරම්භ වෙන්නේ 1975 අවුරුද්දේ. ඒ තරගාවලිය මුලින්ම තියෙන්නේ එංගලන්තේ. එංගලන්ත බිමේ පැවැත්වෙන මේ ලොකුස්ලාන් තරගාවලියේ ශූරයන් බවට පත් වෙන්නේ බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම. බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම මේ තරගාවලියේ ශූරයන් බවට පත් වෙද්දී ඒ තරගාවලිය නියෝජනය කරන්න ශ්‍රී ලංකා කණ්ඩායමටත් හැකියාව ලැබුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ දා අනුර තෙන්නකෝන්ගේ නායකත්වයෙන් තමයි එංගලන්තේ බලා පිටත් උනේ ලොකුස්ලාන පළමු ලොකුස්ලාන තරගාවලියට තරග වදින්න. මේ තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ඉදිරිපත් වුණු ක්‍රීඩකින් අතරින් වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙන්නත් හැකියාව ලැබුණේ එදා ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දුන්නු අනුර තෙන්නකෝන්ට. අනුර තෙන්නකෝන් එදා ඉනිම තුනක් ක්‍රීඩා කරලා ලකුණු 78ක් ලබා ගැනීමෙන් තමයි මේ දක්ෂතාවය පෙන්නුම් කරලා තියෙන්නේ. ඊට පස්සේ ලෝක කුසලාන තරගාවලිය පැවැත්ුණේ 1979 අවුරුද්දේ. දෙවන ලෝක කුසලාන තරගාවලිය පැවැත්ුණෙත් වෙන කොහෙවත් නෙමෙයි ක්‍රිකට් උපන් එංගලන්තයේදීමයි. එංගලන්තයේ දෙවන ලෝක කුසලාන තරගාවලියේ ලෝක ශූරයන් බවට පත්ුණේ පෙර පරිදිම බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම. බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කළේ 1979 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගන්න සමත් උනේ සුනිල් වෙත්තමුණි. සුනිල් වෙත්තමුණි ඉනිම දෙකකට පමණක් ක්‍රීඩා කළා ලකුණු 83ක් ලබා ගන්න සමත් වෙනවා එක් තරගයකදී 41.5ක ප්‍රහාරාත්මක දලවේගයක් එක්ක. ඒ තමයි 1979 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩකෙක් ලබාගත්තු වැඩිම ලකුණු සංඛ්‍යාව. 1983 තමයි තුන්වැනි ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ. ඒ තරගාවලියත් පැවැත්වෙන්නේ එංගලන්ත බිමේදීමයි. ඒ තරගාවලියේ ශූරයන් බවට පත්වෙන්නේ ඉන්දියා කණ්ඩායම. ඉන්දියා කණ්ඩායම ලෝක සූරතාවයේ දිනාගන්නේ 1983 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගන්න සමත් වෙන්නේ බ්‍රෙන්ඩන් කුරුප්පු. බ්‍රෙන්ඩන් කුරුප්පු ඉනිම 6කදී ලකුණු 182ක් ලබා ගනිමින් තමයි ශ්‍රී ලංකාව පැත්තෙන් වැඩිම ලකුණු ලාභියා විදිහට 1983 ලෝක කුසලාන තරගාවලිය අවසන් වෙන්නේ. ඉන්පසුව ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වෙන්නේ 1987 අවුරුද්දේ. ඒ ලෝක කුසලාන තරගාවලිය පැවැත්වුණේ අසල්ලස් ඉන්දියාවේ. ඉන්දියාවේ පැවති මේ ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රහණය කරන්නේ කවුරුත් නෙමෙයි, ඔස්ට්‍රේලියා කණ්ඩායම. ඔස්ට්‍රේලියා කණ්ඩායම ජයග්‍රහණය කළේ 1987 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගන්නේ අපි කවුරුත් දන්න කැප්ටන් කූල්. ඒ තමයි අර්ජුන රණතුංග වැඩිම ලකුණු ලබා ගන්නේ. අර්ජුන ඉනිම 5කට ක්‍රීඩා කළා ලකුණු 252ක් 1987 ලෝක කුසලාන තරගාවලියේදී ලබා ගන්න සමත් වෙනවා. 1987ට පස්සේ ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ 1992 මුලින්ම වර්ණවත් ඇඳුමකින් සියලු ක්‍රීඩකයන් සැරසිච්ච ලෝක කුසලාන තරගාවලිය. මේ තරගාවලිය පැවැත්වුනේ වෙන කොහෙවත් නෙමෙයි 1992 ඔස්ට්‍රේලියාවේදී තමයි ලෝක කුසලාන තරගාවලිය පැවැත්වුනේ. ඒ තරගාවලිය ජයග්‍රහණය කළේ පාකිස්තාන කණ්ඩායම. පාකිස්තානයේ ලෝක සූරයන් වෙච්ච මේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වුණේ අර්ජුන රණතුංග. අර්ජුන ඉනිම 7කදී ලකුණු 262ක් අරගෙන තමයි මේ විදිහට ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලාභිය බවට පත් වෙන්නේ. ඉන්පසු ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ 1996 ශ්‍රී ලංකාවට ස්වර්ණමය මතකයක් ඉතිරි කරපු ලෝක කුසලාන තරගාවලිය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක සූරයන් බවට පත් වෙච්ච තරගාවලිය. මේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වුණේ කවුද? බොහෝ දෙනෙක් හිතනවා ඇති සනත් ජයසූරිය වෙන්න ඇති කියලා. හැබැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ 1996 ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වෙන්නේ ප්‍රහාරාත්මක ප්‍රතිකරු අරවින්ද ද සිල්වා. අරවින්ද ඉනිම 6කදී ලකුණු 448ක් අරගෙන තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් උනේ. ඉන්පසුව 1996ට පස්සේ ලෝක කුසලාන තරගාවලිය පැවැතුනේ 1999 වර්ෂයේ. 99 වර්ෂයේ ලෝක කුසලාන තරගාවලිය පැවැතුනේ අසල්ලස් ඉන්දියාවේ. ඒ තරගාවලිය ජයග්‍රහණය කළේ ඔස්ට්‍රේලියා කණ්ඩායම. ඒ තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙන්න හැකියාව ලැබුණේ මාව නතපත්තුට. මාව නතපත්තු ඉනිම 5කදී ලකුණු 139ක් ලබාගෙන තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට 1999 ලෝක කුසලාන තරගාවලියේදී
හිමිකම් කියන්නේ. ඊට පස්සේ ලෝක ස්ලාන තරගාවලිය 2003 අවුරුද්දේ දකුණු අප්‍රිකා තනතිරු මත පැවතුනේ. ඒ තරගාවලියත් ජයග්‍රහණය කළේ පිට පිටම දෙවතාවා ජයග්‍රහණය කරමින් ඕස්ට්‍රේලියා කණ්ඩායම. ඔස්ට්‍රේලියාව ලෝක සූරයන් වන 2003 ලෝක ස්ලාන තරගාවලිය ශ්‍රී ලංකාව වෙනුවෙන් නැවතත් වැඩිම ලකුණු ලාභියා වෙන්නේ මාව නතපත්තු. අතපත්තු ඉනිම 10ක් තුළදී ලකුණු 382ක් අරගෙන තමයි 2003 අවුරුද්දේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙන්නේ. ඊට පස්සේ 2007 ලෝක ස්ලාන තරගාවලිය ඔස්ට්‍රේලියාව ශූරතාවය ලබා ගනිද්දී බටහිර ඉන්දිය කොදෙව් දූපත්වල පැවතිච්ච තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම අනුශූරතාවය දැවැන්ත බාධක ගොඩක් එක්ක තමයි අවසන් තරගයේ පැවතුනේ. කොමුනා ශ්‍රී ලංකා කණ්ඩායමට අවසානයේ අනුශූරතාවය හිමි වුණා. ඒ තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභිය බවට පත් වුණේ මහල ජයවර්ධන. ඒ ඉනිම 11කදී ලකුණු 548ක් අරගෙන ඊට පස්සේ දැඩි ආන්දෝලනයකට තුඩු දුන්නු තරග ජයග්‍රහණයක් ශ්‍රී ලංකාව පැත්තෙන් පරාජයක් කුරුම වෙච්ච ලෝක කුසලාන තරගාවලිය තමයි 2011 ලෝක කුසලාන තරගාවලිය අවසානයේ අපිට අනුශූරතාවෙන් සෑහීමකට පත්වන්නට සිදු වුණා. තරගයේ විවිධ චෝදනා තිබුණා, විවිධ අදහස් තිබුණා තරගය පිළිබඳ. කොහොම වුණත් අවසානයේ අපිට උරුම වුණේ අනුශූරතාවය. මේ අනුශූරතාවය ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් 2011 තරගාවලියේ ශ්‍රී ලංකාවේ වැඩිම ලකුණු ලාභියා වුණේ තිලකරත්න දිල්ෂාන්. ඒ විතරක් නෙමෙයි, සමස්ත තරගාවලියේ වැඩිම ලකුණු ලාභිය බවට පත්වුණේ තිලකරත්න දිල්ෂාන්. දිල්ෂාන් එවර තරගාවලියේ 2011 ලෝක කුසලාන තරගයේ ඉනිම 9කදී ලකුණු 500ක් ලබා ගන්න සමත් වුණා. ඊට පස්සේ ආසන්නතම ලෝක කුසලාන තරගාවලිය තමයි 2015. අපිට මතකයි 2015 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා විදිහට කුමාර් සංගක්කාර ක්‍රිකට් ලෝකයේ අමතක නොවන මතක සටහනක් තබමින් තමයි එදා වැඩිම ලකුණු ලාභිය බවට පත් වෙන්නේ. පිටපිට ශතක 4ක් ලබා ගනිමින් කුමාර් සංගක්කාර එදා ඉනිම 7කදී ලකුණු 541ක් ලබා ගන්න සමත් වුණා. ඉතින් මේ විදිහට තමයි ලෝක කුසලාන තරගාවලියේ ඉතිහාසය ගත්තාම අපේ කණ්ඩායම නියෝජනය කරමින් ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉදිරිපත් වෙච්ච ක්‍රීඩකයන් අතරින් පිටින් දස්කම් දක්වන ප්‍රතිකරු අතරින් වැඩිම ලකුණු ලබාගත්තු ක්‍රීඩකයෝ ඉතිහාසයේ දක්වා සටහන් වෙන්නේ. ඉතින් 2019 ලෝක කුසලාන තරගාවලියේ නියෝජනය කරන්න ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉදිරිපත් වෙලා ඉන්න ක්‍රීඩකයෝ අතරින් කවුරුන් මේ වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලබා ගන්න ප්‍රතිකරුවා බවට පත් වේද? ඉතින් ඔබේ අදහසත් අපිට කමෙන්ට් එකක් විදිහට දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ක්‍රිකට් පිටියේ මෙවැනි සුවිශේෂී දෑ බලන්න ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරේ තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.